මම මගේ පක්ෂයේ දෙවැනි සභාපති සභාපති ධූරය ඊටවසම කැලණි ආසනයේ සංවිධායක අපේ පක්ෂයේ පක්ෂ සමාජිකයේ මේවට විරුද්ධව කැලින් වාසිම කැටේ ග්‍රෑම් 125 ලොකු සබන් කැටයක් රුපියල් 150කට සබන්වල මීටත් වඩා වාසියක් තියනවද පක්ෂයේ තීරණයක් ගන්නවා මේවා අවලංගු කරන්න වැඩ කරනවා ඒ වගේ කතා පහුගේ දිගටම ගියේ ඉරිදා ගියේ සුමාන ඉරිදා ඉඳලාම පත්‍රවල ප්‍රකාශ වුණා ඊට අමතරව පක්ෂයේ එක එක කට්ටිය මගේ චරිත ඝාතනයේ විදිහේ ප්‍රකාශ අතර මෙතනත් කරලා තිබුණා ඒක හන්දා මම සාධාරණ විදියට නීතියානුකූලව මගේ පක්ෂයේ අයිතිවාසිකම් රැකෙන විදියට නීතියානුකූල කටයුත්තක් කරන්න අද මෙතනට පැමිණියා ඒ අනුව වාර නියෝගයක් ගත්තා මගේ සභාපති ධූරය හෝ පක්ෂ සංවිධායක කැලණි ආසන සංවිධායක ධූරය එහෙම නැත්නම් පක්ෂ සමාජිකත්වය ඒ වගේ ඒවා අහෝසි කරන්න බෑ කියලා එතකොට ඉදිරියට මේ වාර නියෝගය ගැන අදාළ පුද්ගලින්ට පක්ෂ නායකත්වය අතුරු අදාළ අයට ඒවා දනුම් දෙවි ඉදිරියේදී මම බලාපොරොත්තු වෙනවා මගෙන් පක්ෂයට පාක්ෂිකයාට සිදුවිය යුතු සේවය දිගටම කරගෙන යන්න යම් කිසි මේ බලපෑම් නොඑක් දේවල් ප්‍රකාශ නිකුත් වෙන්න පටන් ගත්තේ මම දයාරත්නායක කියන පුද්ගලයා හිටපු හමුදාපති කෙනෙක් එයා රාජපක්ෂ පවුලත් එක්ක ළඟින් ඉඳගෙන පොහොට්ටුව කඳවුරේ දේශපාලනය කර කර වරප්‍රසාද ලව් මිනිහෙක් කපාට මමවත් දැනුවත් කරන්න නැතුව අඩු ගානේ සදාචාරයක් තිබුණාමවත් හමුදාපති කෙනෙක් ෆීල්ඩ් මාෂල් පක්ෂ දෙවෙනියා මාත් එක්ක සාකච්ඡා කරන අර පුද්ගලයා ගන්න ඉස්සෙල්ලා ඒ මුකුත් නැතුව ගත්ත හින්දා මම ඒ සිද්ධිය විවේචනය කරා මම ඉස්සෙල්ලා සිද්ධියට විරුද්ධතාවය පළ කරා පක්ෂ නායකයාට කතා කරලා පක්ෂ ලේකම්ට කතා කරලා විරුද්ධතාවය පළ කරා අවශ්‍ය නිසි පියවර ගැනුන්නේ නැහැ මේවා මාධ්‍ය යන්න පටන් ගත්ත නිසා මමත් මාධ්‍යයට ප්‍රකාශනිකුත් කරා ඒ අනුව නොඑක් නොඑක් ආකාරයේ මට මඩගැසිලියාදිය සිද්ධ වුණා ඒකන්ද මං හිතුවා මං සාධාරණත්වයේ වෙනුවෙන් සටන් කරන්න ඕනේ කියලා ඒ අනුව මම සාධාරණත්වයේ බලාපොරොත්තු වෙන පුළුවන් ස්ථානයට ආවා මට මේ අධිකරණයේ සාධාරණත්වයේ ඉෂ්ට වුණා ඒ වගේම ඉදිරියේදී ඔබතුමාගේ දේශපාලනයේ කොයි වගේ වෙයිද ඒ කියන්නේ කොයි පාර්ශවයක් එක්ක ඉදිරියට යන්න පුළුවන් මම බලාපොරොත්තු වෙනවා මේ පක්ෂයේ පාක්ෂිකයෝ මට 113,000 ඡන්ද දීලා මම පාර්ලිමේන්තුවට එව්වා ඒ පාක්ෂිකයන්ට මම මගේ කෘතගුණ සලකන්න ඕනේ ඒ පාක්ෂිකයන්ට මම ඇත්තම කියනවා ණය ගැතියි මමද පාර්ලිමේන්තුවේ ඉන්නේ ඒගොල්ලෝ හින්දා එතකොට මගේ යුතුකමක් තියෙනවා ඒගොල්ලෝ වෙනුවෙන් විය යුතු රාජකාරියක් කෙලෙවුණ දැක්වීමක් ඉෂ්ට කරන්න මම ඒ කටයුත්තේ ඉදිරියටත් යෙදෙනවා මම කිසිම ආකාරයකින් තීරණයක් කරගෙන නැහැ පක්ෂය අතාරින්න පාක්ෂිකව අතාරින්න ඔබතුමාට ආරාධනාවක් ඇවිල්ලත් නැද්ද කිසියම් දේශපාලන පක්ෂයකින් සංවිධානගත සම්දානගත වෙන්න හෝ නැත්නම් පක්ෂයට එකතු වෙන්න කියලාද සාමාන්‍යයෙන් අපි පාර්ලිමේන්තුවේ හම්බුනාම ඔය හින්න හැම දේශපාලනඥයෙක් එක්කම කතා කරනවා. ඒ වෙනි අවස්ථාවල නොඑක් නොඑක් මත ප්‍රකාශ කරනවා. නොඑක් නොඑක් අයගේ ආරාධනාව ලැබෙනවා. නමුත් ඒවයි ඒ වෙලාවට සීමා වෙන ආරෙන්න එතනින් එහාට ඉදිරියට ගෙනිහිල්ලා නැහැ.